මැද පෙරදිග කලාපයේ තුල යුද ගැටුම් මෙවිලෙමින් ඇති පසුබිමක් තුල රුසියාව ඉරානයට උසස් ගුවන් ආරක්ෂක පද්ධති සහ රේඩාර් උපකරණ ලබා දීමට පටන්ගෙන ඇති බව වාර්තා වනවා. ඉරාන නිලධාරීන් උපුටා දක්වමින් නිව්යෝක් ටයිම්ස් පුවත්පත මේ බව අනාවරණය කර තිබෙනවා. එම වාර්තා පවසන්නේ ඉරාන බලධාරීන් රුසියාවෙන් එලෙස ආයුධ ඉල්ලා ඇති බවයි. ඒ අනුවයි රුසියාව ඉරානයට නවීන හාතත්වෙන් උසස් ගුවන් ආරක්ෂක පද්ධති සහ රේඩාර් උපකරණ ලබා දීමට පටන්ගෙන ඇත්තේ. ඉරානය එහි මූලෝපායික හවුල්කරුවෙකු වන රුසියාව සමග සබඳතා පුළුල් කිරීමට අදිෂ්ඨාන කරගෙන සිටින බව රුසියාවේ ජනාධිපති ව්ලැඩ්මීර් පුටින්ගේ රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකුට ඉරානයේ නව ජනාධිපති මසූඩ් පෙසෙෂ්කියන් ප්‍රකාශ කළ බව ඉරාන රාජ්‍ය මාධ්‍ය වාර්තා කර ඇතැයි සඳහන්. දුෂ්කර කාලවලදී ඉරානයේ වෙනුවෙන් පෙනී සිටි රටවල් අතර රුසියාව පෙරමුණේ සිටින බවයයි ජනාධිපති පෙසෙෂ්කියන් රුසියානු ආරක්ෂක කවුන්සිලයේ ලේකම් සර්ජි ෂොයිගු වෙත පවසා ඇතැයි ඉරාන රාජ්‍ය මාධ්‍ය වාර්තා කර තිබෙනවා. ෂොයිගු සමග පැවති රැස්වීමේදී වාර්තා වූ වැඩිදුර අදහස් දැක්වීමේදී පෙසෙෂ්කියන් පවසා ඇත්තේ ගාසා තීරයේ ඊශ්‍රායලයේ සිදු කරන සාපරාධී ක්‍රියා සහ පසුගිය සතියේ ටෙහරානයේදී හමාස් නායක ඉස්මයිල් හනියේ ඝාතනය සියලු ඊශ්‍රායල ජාත්‍යන්තර නීති සහ රෙගුලාසි උල්ලංඝනය කරන බවට වන පැහැදිලි උදාහරණ බවයි. ඔක්තෝබර් 7 වනදා සංහාරයේ සිට හමාස් සහ මිත්‍ර ත්‍රස්ත කණ්ඩායම් වලට බොහෝ දුරට පිටුබලය දුන් රුසියාව හනියේ ඝාතනය හෙලා දැක ඇති අතර මැද පෙරදිග පුළුල් කලාපීය යුද්ධයකට තුඩු දිය හැකි පියවරවලින් වලකින ලෙස සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලා තිබුණා.